පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන තවත් උතුම් සූත්‍ර දේශනාවක්. නිවන් මඟ සොයාගෙන යන මේ ශාසනයේ උතුම් ප්‍රතිපදාව ඒ අනුපූර්ව මඟ මනාව පැහැදිලි කරන තරමක් ගැඹුරු මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව. පින්නතුනි අපිට අද මේ සූත්‍රය ආරම්භ කරලා තව දේශනා කීපයක් මේ සූත්‍රයෙන් කරන්න සිදු වෙනවා. සූත්‍රේ නිමා කරන්න අද දවසට નિયમિત කාලයට ප්‍රමාණවත් කොටසක් අපි මේ සූත්‍රයෙන් සාකච්ඡා කරමු. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගණක මොග්ගල්ලාන කියන සූත්‍රයේ දේශනා කොට වදාළේ ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයට. ඒ බ්‍රාහ්මණයාගේ නමින්ම තමයි සූත්‍රයත් හඳුන්වලා තියෙන්නේ. දේශනාව භාග්‍යතුන් වහන්සේ සිදු කරන්නේ මිගාර මාතු ප්‍රාසාදයේ වැඩ ඉන්න කාලේ. පින්නතුනි මිගාර මාතු ප්‍රාසාදයේ කියලා කියන්නේ පූර්වාරාම විහාරයේට. පූර්වාරාමයේ තියෙන්නේ සවැත් නුවරමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සවැත් නුවර ඉදිවෙච්ච සුවිශේෂී පන්සල් දෙකක්. එකක් ජේතවනාරාමය, අනික පූර්වාරාමය. මේ ආරාමවල සැප පහසුකම් වටිනාකම් අපිට ප්‍රමාණවත් කරන්න කවදාවත් තේරෙන එකක් නැහැ. අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාම විහාරයේ වෙනුවෙන් වියදම් කරපු මුදල රන් කහවණු කෝටි 54ක්. රන් කහවණුවක් කියලා කියන්නේ වර්තමානයේ අනුමාන කළොත් පවුමක් තරම් වටිනවා. ඒතර මේ කාලේ එක පවුමක් කියලා කියන්නේත් රුපියල් ලක්ෂයක් විතර ඉක්මවලා තියෙන්නේ. එතකොට එවන් මිලකට රුපියල් වලින් මිල කරන්න පුළුවන් වෙන කහවණු කෝටි 54ක් වියදම් කළා කියහම රුපියල් බවට පත් කළොත් කොහොම වියදමක් කළාද? විශාකා මහ උපාසිකාව මේ මිගාර මාතු ප්‍රාසාදයේ ඉදිකිරීම සඳහාත් වියදම් කළ මුදල 18 කෝටියක් කියලා සඳහන් කරනවා රන් කහවණු වලින්. ඊට අමතරව පන්සල පූජා කරන උත්සවයට තවත් රන් කහවණු කෝටි 9ක් වියදම් කළා කියලා කියනවා. ඊතර පූර්වාරාමයේ වෙනුවෙන් පින්කමටත් එක්ක වියදම් කළ මුදල රන් කහවණු 27 කෝටියක්. මේ පොඩි කාරණාවක් එක තැනක ඉස්මතු වෙනවා. මේ විහාරේ වැඩ ඔක්කොම නිමා කරලා මේක පූජා කරන්න ලෑස්ති වෙනකොට පින්කම දවසේ මහ උපාසිකාවගේ යෙහෙලියක් පිරිකරක් ගෙනල්ලා දෙනවා පින්කම වෙලාවේ පූජා කරන්න කියලා. පිරිකර හැටියට අරගෙන එන්නේ කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක්. නමුත් මේ වස්ත්‍රයේ දිහා බලලා මහෞපාසිකාව කියනවා, නැගණිය නුඹට සුදුසු තැනක පූජ කරන්න. තමන් බාරගන්නේ නැහැ. ඉතින් මේ කාරණත් එක්ක තව සාකච්ඡා කළ යුතු කරුණු බොහොමයක් තියෙනවා. නමුත් ඒ කරුණු සාකච්ඡා කරන්න මේක කාලය නෙමෙයි, අපේ මාතෘකාව ගණක මොග්ගල්ලාන සූත්‍රය. ඉතාම කෙටියෙන් සඳහන් කළොත්
අපිත් පින්කම් කරනකොට අපිටත් බොහෝ දෙනා මුදල් ගෙනල්ලා දෙනවා. හිතන්නකෝ අපි ගෙදරක දානයක් කියලා මේකෙන් පිරිකර ගන්න, මේකෙන් පළතුරු ගන්න, මේ වගේ නොයෙක් දේවල් වලට කියලා මුදල් ගෙනල්ලා දෙනවනේ. ඒ විතරක් නෙමෙයි, ওই පිරිකර જાතිත් ගෙනල්ලා දෙනවා. මේවත් පූජා කරන්න මේ නොයෙක් විදිහට ගෙනල්ලා දෙනවා. නමුත් පින්නතනේ මිල මුදල් පිරිකර අපි අරගත්තාම ඒගොල්ලෝ කියන දෙයක් තියෙනවා නම් මේක මේකට යොදන්න, ඒක ඒකටම යොදන්න වෙනවා. එහෙම නැත්නම් වෙන එකකට යොදහම මුදල් දුන්න පුජ්‍යලයා සතුටු වෙනවද නැද්ද කියන කාරණාව අපි තීරණය කරන්න ඕනේ. නමුත් ඒක අපිට තීරණය කරන්න බැහැනේ. එහෙමනම් පිරිකර ගන්න නම් මුදල් දුන්නේ මං ඒ වගේන් ගන්න පළතුරු නම් මං ඔහුගෙන් අහන්න ඕනේ, නුඹ දුන්න මුදල් මං පළතුරු ගන්න යොදන්නද කියලා. නමුත් පින්නතින් එහෙම අහන්න බෑනේ. සමහර මුදල් දුන්න කෙනා ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහෙනේ. අනිත් එක ඒක අපිට කරදරයක් නේ. ආන් ඒක නිසා දෙනවා නම් අඩුතරමේ පින්කමේ ඕනම දෙයකට ගන්න කියලා දෙනවා නම් අපි නිදහස්. එහෙම නැත්තම් සමහරලාට යමක් අරගෙන කාලේ කැප කරලා පූජා කරලා යන්න එයාලට තියෙන කම්මැලිකමට අපිට අපාය යන්න වෙනවා. ඒ වගේ පින්කම් ළඟ හිතන්න ඕනේ දේවල්, දැනගත යුතු දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් මේ කාරණා මම සඳහන් කළේ මහෝපාසිකාව වස්ත්‍රයේ දිහා බලලා කියනවා නැගණිය නුඹම පූජ කරන්න කියලා. ඒකට නම් වෙන හේතුවක් තියෙන්නේ. මේ වාගේ බාල වස්ත්‍රයක් පූජා කරන්න මේ වෙලාවේ විශාකාව සූදානම් නැතුව ඇති කියලා මට හිතෙන්නේ. ඉතින් කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක් ඇය එහෙම හිතන්න ඇති කියලා අනුමාන කරන්න තියෙන කාරණාව තමයි ඉන් පසුව යෙහෙළිය මේ වස්ත්‍රය අරගෙන මේ මිගාර මාතු ප්‍රාසාදයේ කුටි දහසක් තියෙනවා, යටමහලේ උඩිමහලේ 500 ගානේ, මේ හැම කුටියක් ගානේම යනවා. නමුත් ඇයට ඇගේ වස්ත්‍රේ තියන්න තැනක් නැහැ. බැරිම තැන මුල්ලකට වෙලා අඬනවා. එතකොට අපේ අග්‍රපස්ථායකයන් වහන්සේ දකිනවා. දැකලා ළඟට ගිහිල්ලා අහනවා නැගණිය අඬන්නේයි කියලා. එතකොට කතාව කියනවා ස්වාමීනි මම මේ වස්ත්‍රයක් අරගෙන ආවා පූජා කරන්න. මම කැමති තැනක පූජා කරන්න කියලා මගේ යෙහෙළිය ඒක මට ආපහු දුන්නා. මං ඉතින් මේ කුටි 1000ටම ගියා. ස්වාමීනි මගේ වස්ත්‍රයට නම් ඉඩක් නැහැ කියලා කිව්වා. ඒ සඳහන් කරනවා ස්වාමීනි හැම කුටියක් ගාවම තියලා තියෙන හැම පාපිස්සක්ම එකක් කහවණු ලක්ෂයකට වඩා වටිනවා කියලා. හැම පාපිස්සක්ම එකක් කහවණු ලක්ෂයකට වඩා වටිනවා. ඉතින් පාපිස්ස එච්චර වටිනවා නම් ඇගේ මේ වස්ත්‍රයට වඩා අනික් බඩු බාහිරාදී ඔක්කොම වටිනවා ඇති. පාපිස්ස කියලා කියන්නේ අපි දාන සාමාන්‍ය එකක් නේ. ඉතින් ඒ නිසා ඒකයි මම සඳහන් කළේ මේ වගේ අභ්‍යන්තර දේවල් ගැන කතා කරන්න අපිට අවබෝධයක් මදි වෙයි කියලා. මේ පන්සල් කොහොම හදලා තියෙන්නේ නැද්ද කියලා. ඉතින් ඒකයි නිසා මේ මිගාර මාතු ප්‍රාසාදයේ භාග්‍යතුන් වහන්සේට පූජා කළා බොහොම සතුටින්. ආනන්දයන් වහන්සේ අර යෙහෙළියටත් ඇගේ වස්ත්‍රයේ පූජා කරන තැනක් පෙන්නුවා. මොකද මේ මුළු පන්සලේම විශාකාව මහ උපාසිකාවට පාපිස්සක් දාන්න අමතක වෙච්ච එකම එක තැනක් තිබ්බා. ඒක අමතක වෙලා දාලා නෑ. වහාමාර වස්ත්‍රයේ තෙන්ට දම්මනවා. මං කියන්නේ අතීතයේ මිනිස්සුන්ගේ තිබ්බ දියුණු කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයේ පාවිච්චි කරන්නේ පය පිහින්ද. අපි නම් ඔක අඳින්නෙත් නෑ, ප්‍රදර්ශනෙට තියාගෙන ඉන්නේ. ඒ අපිට නැති හින්දා. එහෙම තිබිලත් අපි අද හිතාගෙන ඉන්නේ අපි තමයි දියුණුම මිනිස්සු කියලා. අපිට වඩා අතීතයේ ගොඩක් දියුණුයි.
ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රාසාදේ වැඩ ඉන්නවා. එතකොට මේ ප්‍රාසාදයට පූර්වාරාමය කියලා නමකුත් තියෙනවා. ඇයි මේකට මිගාර මාතු ප්‍රාසාදය කියලා කියන්නේ? මෙන්නතන මිගාර කියන්නේ කවුද? මිගාර කියන්නේ මහ උපාසිකාවගේ මාමණ්ඩිගේ නම. විශාකාවගේ විශාකා මහ උපාසිකාවගේ මාමණ්ඩිගේ නම මිගාර. ඒගොල්ල සම්මා දිට්ඨික නැහැ. ඒගොල්ල මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට මහ උපාසිකාව කියලා කියන්නේ මෙණ්ඩක සිටුතුමාගේ මිනිබිරිය. විශාකා මහ උපාසිකාව මෙණ්ඩක සිටුතුමාගේ මිනිබිරිය. මෙණ්ඩක සිටුතුමා කියලා කියන්නේ අමිතභෝගී සිටුවරු පස් දෙනෙක් අපේ ශාසනයේ හිටපු බව සඳහන් කරනවා. මේ අමිතභෝගී සිටුවරුන්ගෙන් එක්කෙනෙක්. ඇයි අමිතභෝගී සිටුවරු කියලා කියන්නේ? තමන්ට තියෙන ධනස්කන්ධයේ ප්‍රමාණය තමන්වත් දන්නේ නැහැ. ඒ තරම්ම ධනයක් තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසනයක පොඩි පොඩි පින් කරපු අය. ලොකු පින් කරලා නෙමෙයි මේ, පොඩි පින්කම් කරලා. වෙනතර පින්කමක ආනිසංස වැඩි වෙන්නේ ලොකු වෙන තරමටම නෙමෙයි. ලොකු කරගෙන ආනිසංස වැඩිපුර ලබන්න පුළුවන්. සමහර කෙනෙක් කරන මහා පින්කමකට වඩා සමහර කෙනෙක් පුංචි පින්කමකින් ලොකු ආනිසංසයක් ලබනවා. ඒ ආනිසංස ලබන්න පින්කම කරන්න ඕන විදිහ දැනගෙන ඉන්න ඕනේ. ඒකෙන් තමයි ආනිසංස වැඩි වෙන්නේ. ඉතින් මෙන්ඩක සිටුතුමත් පෙර භවයක එහෙම පින්කමක් කළා. යමක් දෙන්න බැරිම වෙලාවක දානයක් දුන්නා. දෙන්න නැතිම වෙලාවක. පොද සිටුතුමාටත් හොඳටම බඩගිනි. ඒ කල්ලි දුර්භික්ෂයක්. මේ ජීවිතය ගැන නෙමෙයි කියන්නේ, පෙර භවයක් ගැන. මුළු රටටම කෑම නැහැ. සිටුතුමාත් රජමාලිගාව ඉඳලා එන්නේ මැරෙන්න තරම් බඩගිනි කියලා. මොකවත්ම නැද්ද කෑමට කියලා. ඉතින් එතකොට තමයි සිටු බිසව කියන්නේ, හාල් පතක් හංගලා තිබුණා, කැඳ බීවොත් දෙවේලක් පුළුවන්, බත් කෑවොත් එක වේලයි කියලා. අද බත් කෑවොත් හෙට ඉඳලා ඒ කන්න නෑ. සිටුතුමා කියනවා, දෙවේලක් කැඳ බීවත් තුන් වේලක් නෑනි, මැරෙන්නම වෙන්නේ, එඳ බත්ම කාලා මැරිමු කියලා. හාල් පත වියනවා, උයල පස් දෙනෙකුට බෙදෙනවා. සිටුතුමාගේ කොටස ලැබිලා අනුභව කරන්න ලෑස්ති වෙනකොට පසේ බුදු කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා. දැන් මේ බත් වේල දෙන්න පුළුවන් වෙලාවක්ද? සිටුතුමත් කියන්නේ මැරෙන්න තරම් බඩගිනි කියලා. එතකොට තවත් කෙනෙක් මේක ඉල්ල ගන්නාම ගෞරවයක් ශ්‍රද්ධාවක් උපදිනවද? කේන්තියක් ඇති වෙන්නේ. නමුත් සිටුතුමා නැගිටලා පසේ බුදුරජාණන් වහන්සේ වඩා හිඳවලා ආහාර ටික පූජා කරලා කියන්නේ, සංසාරේ දන් දුන්න මදි ස්වාමීනි, නෑ බෑ කියන වචනයක්වත් අහන්න ලැබෙන්න එපා කියලා. මෙවන් දුකකට පත් වෙන්න එපා කියලා. එතකොට බලන්න දුන්නේදී හාල් පතක් පස් දෙනෙකුට බෙදුවා කියලාම පොඩි ප්‍රමාණයක් සිටුතුමාටත් එන්නේ නැති. නමුත් මේක දන් දෙන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ආහාරයේ පිළිබඳව තමන්ට උපදින තණ්හාව උපරිමයක් තියෙන වෙලාවනි. ආන්ගේ තණ්හාව යට කරලා දුන්න පින තමයි මේ ඵල දෙන්නේ. තව සංසාරේ පින් කරන්න ඇති. මූලාශ්‍රය මෙතනයි කියලා තියෙන්නේ. ඉතින් මහා උපාසිකාව බොහොම ශ්‍රද්ධාවන්තයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දකින පළවෙනිම දවසේ සෝවාන් වෙනවා. ඒ ලොකු වයසක දිනමේ අවුරුදු 7 දී. ආන් එවන් වූ තැනැත්තිය විවාහ කරලා දෙන්නේ මිත්‍යා දෘෂ්ටික කුලයකට. ඉන්නතන අතීතේ එහෙම කුලවලට විවාහ කරලා දෙනකොට සමහරලාට බුදුරජාණන් වහන්සේගෙන් පවා අහනවා. දැන් අනාථපිණ්ඩික සිටුතුමා නම් ගිහිල්ලා අහනවා, චූල සුභද්‍රා මිත්‍යා දෘෂ්ටික කුලයකට
තමයි විවාහ කරලා දෙන්නේ ස්වාමීනි චූල සුබද්‍රාව උග්ග සිටුතුමාගේ පවුලට දුන්නට කමක් නැද්ද කියලා අහන උග්ග සිටුතුමා මිත්‍යා දෘෂ්ටිකයි භාගිතුන් හස කියන කමක් නැහැ කියලා ඒ නිකන් නෙමෙයි අනාථ පින්නික සිටුතුමාට නොපෙනෙන දේවල් භාගිතුන් හසට පේනවා භාගිතුන් හස දන්නවා මේ සුබද්‍රාව නිසා මේ මුළු මිත්‍යා දෘෂ්ටික පරපුරම සම්මාදිට්ඨියට එනවා කියලා. එතකොට ඒ මිසදිටු පිරිසට අනුකම්පාවෙන් තමයි ඇය ඒ පවුලට දෙන්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මහදේවියත් මිත්‍යා දෘෂ්ටික කුලයකට තමයි යන්නේ. ඉතින් මේ මිශාකාවගේ නිවසේ හැමදාම භික්ෂු මහසංඝයාට දන් දෙනවා වගේ ඇයි විවාහ වෙලා යන මිගාර සිටුතුමාගේ පවුලේයි නිගණ්ඨයන්ටයි දන් දෙන්නේ. තමන්ගේ ලේලිට නිතර කතා කරනවා එන්න එන්න අපේ දානෙට සම්බන්ධ වෙන්න කියලා. නිමක් නැති මහ ගුණයන්ගෙන් සපිරුන ආර්ය පුද්ගල මහා සංඝයාට දන් දුන්න මහ උපාසිකාව අචේලක වෙ ඉන්න නිගණ්ඨයෝ ගාවට කොහොමත් යන්නේ නැහැ. අනිත් එක ඇය යන්න හරි ලැජ්ජ කරනවා. ලැජ්ජයි යන්නේ. මොකද නිගණ්ඨා ඇය ඉන්නේ අචේලකව. අචේලකව කියලා කියන්නේ නිර්වතින් තමයි ඉන්නේ. හැබැයි ඉතින් අපිට නැති මහ සුවිශාල ධෛර්යයක් එක. ඒක ඒගොල්ලන්ගේ සීලයක්නේ. එතකොට අපි රකින සීලයට වඩා අතිශය උග්‍ර සිල් රැකල නැද්ද අය? සම්මා දිට්ඨිය තිබුණා නම් සමහර විට නිවන් දකින්න හිටපුවයි. අපි රකින සීලයට වඩා ඉතාම උසස් සිල් රැකල තියෙන උසස් නෙමේ ඒවා ඒ තරම්ම රූක්ෂයි. වෙනතනේ නිකන් හිතන්නේ අපිට බෑනේ ඕනෑම පිරිසක් ළඟ නිරුවතින් ඉන්න. අම්මා තාත්තද දුව දරුවෝද ඥාති මිත්‍රාදීන්ද යාළු මිත්‍රයෝද කාන්තාවද පුරුෂයෝද නගරයක් මැද්දේද රාජසභාවේද අපිට පුළුවන් ද නිරුවතින් ඉන්න. නමුත් මේ පිරිස මේ ඕ රටේ රජ්ජුරුව ගාව ඉඳලා මේ ඕනෑම පිරිසක් ළඟ නිරුවතින් ඉන්න ඒගොල්ලන්ට පුදුම වීරියක් තියෙනවනේ. ඒක ඉතාම රූක්ෂ ප්‍රතිපදාවක් නෙමේද? එහෙම ඉන්නවා කියන එක අපිට කරන්න බැරි ලොකු ධෛර්යයක් නෙමේද? නමුත් සම්මා දිට්ඨිය තිබිලා නිවැරදිව සිල් රැක්කනම් ඒගොල්ලන්ට රහත් වෙන්න තරම් ශක්තිය තියෙන්නේ නැති. ඔය කැපකිරීම කරන්න පුළුවන්නේ. අත්හැරීම කරන්න පුළුවන්නේ. අපිට පන්සිල් පද පහ පිළිබඳව අත්හැරීම කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ ඊට වඩා ලොකු අත්හැරීමක් කරලා ඉන්නේ. එකම කාරණාවයි වැරදිලා තියෙන සම්මා දිට්ඨිය නෑ. ඉතින් මහා උපාසිකාව එන්න කැමති නෑ මේගොල්ලෝ නිරුවතින් ඉන්නේ හින්දා. ඉතින් ඕක නිසා මිගාර සිටුතුමා තරහ වෙනවා. ලේලිත් එක තරහ වෙනවා. අන්තිමට ඉතින් නැන්දම්ම ගිහිල්ලා කතා කරලා අහනවා ඇයි දුවේ එන්නේ නැත්තේ මාමණ්ඩි හොඳට මාමනාප වෙලා කියලා. එතකොට කියනවා නැන්දම්ම මං කැමති නෑ නිරුවතින් ඉන්න අය ගාවට එන්න. ඒක මට මහ විලි ලැජ්ජායි මට. මං ඔහොම අචේලකව ඉන්න අයට නෙමෙයි දන් දුන්නේ කියලා මහා සංඝරත්නේ මහ ගුණ කදම්බයක් කියනවා. මෙන්න මේ වාගේ උත්තරීතර වූ අෂ්ටාර්ය පුද්ගල සංඝයාටයි මං දන් දුන්නේ කියලා. ඒ වෙලාවේ තමයි කියන්නේ එහෙනම් ඒ නුඹේ ශාස්ත්‍රුන් වහන්සේ නුඹේ සංඝයා වැඩමවන්න කියලා. ඉතින් භාගිතුන් වහන්සේට ආරාධනා කරලා වැඩමවලා මිගාර ප්‍රාසාද මිගාර සිටුවරයාගේ මාලිගාවේ දන් දීලා බණ අහන්න සැලැස්සුවාට පස්සේ මිගාර සිටුතුමා ධර්ම අවබෝධය ලැබෙනවා. මෙච්චර කල් තමන් වැරදිලා හිට බව දැනගන්නවා. එදා ඉඳලා ලේලිට කියන දුවේ මම අද තමයි නියම මග දැනගත්තේ. නුඹ නොහිටින්ද මියදෙනකම්ම මම මිත්‍යා දෘෂ්ටියක තමයි ඉන්නේ. මට මග කියලා දුන්න නුඹ මගේ ලේලි නෙමෙයි අද ඉඳලා උඹ මගේ අම්මා කියලා. ආන් ඒක නිසා තමයි මිගාර මාතා කියන නම පටබැඳෙන්නේ.
ඇය හදාපු විහාරය මිගාර මාතු ප්‍රාසාදය කියලා කියන්නේ ඒකත් එක්කයි. ඊළඟට පින්නතිනි මේ විශාකා මහ උපාසිකාව හදාපු මේ මිගාර මාතු ප්‍රාසාදයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න දවසක මේ ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේත් එක්ක ටික වෙලාවක් සතුටු සාමීචියේ කතා බහ කරනවා. ආගිය තොරතුරු කතා කරනවා. ඒක අපේ භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණ ශ්‍රේෂ්ඨ ගුණයක්. ආපු ගමම්ම ආවේ මොකටද කියලා අහන්නේ. කොහේ ඉඳලා දෙන්නේ? සනීපෙන් ඉන්නවද? මගතොටදී ආහාර ලැබුණද? සාපිපාසාවක් තියෙනවද? පැන් ටිකක් වළඳමුද? මේ වගේ බොහොම ලෙංගතු කතා බහක් තමයි භාග්‍යතුන් වහන්සේ මුලින්ම ඇති කරගන්නේ. ඒකයි මේ ආගිය තොරතුරු සතුටු සාමීචියේ කතා කරනවා කියලා. එන කෙනා කියන්නෙත් නෑ ආපු ගමම්ම මේකටයි ආවි කියලා. ගෙදර අයත් එක කතා කරලා ගෙදර වටපිටාව තොරතුරු දැනගෙන මේ වෙලාව ටිකක් කතා කරන්න පුළුවන් වෙලාවක්ද, බැරි වෙලාවක්ද, මේගොල්ලෝ කාර්ය බහුල වෙලාවක්ද, ඔය සේරම බලලා තමයි තමන්ගේ කාරණාව කියන්නේ. අනුන්ට කරදරයක් වෙන්නේ නෑ. ඉතින් මොග්ගල්ලාන බ්‍රාහ්මණයත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ගරුසරු සහිතව සතුටු සාමීචියේ ටික වෙලාවක් කතා බහ කරනවා. එතකොට මෙයාගේ නම ගණක මොග්ගල්ලාන. මෙයාගේ නම මොග්ගල්ලාන. එයි මෙයාට ගණක කියලා කෑල්ලක් එකතු වෙලා තියෙන්නේ. ඒ කාලේ මේගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ ගණකයෝ කියලා. මේ කාලේ ඒගොල්ලෝ හඳුන්වන්නේ ගණකාධිකාරිවරු කියලා. අපි එහෙම කියනවානේ. එහෙම නැත්නම් අර අපි ඔක්කොම දන්න භාෂාවෙන් අපි කියන්නේ accountantලා. එතකොට අන්න එහෙම කෙනෙක් තමයි මොග්ගල්ලාන බමුණා. ඒකයි මෙයාට ගණක මොග්ගල්ලාන කියලා නම පට බැඳිලා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් මේ බ්‍රාහ්මණයා අහනවා, පින්වත් භාග්‍යතුන් වහන්සේ, මේ මිගාර මාතු ප්‍රාසාදය හදන්ඩ පටන් ගන්නකොට අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා මෙන්න මෙහෙම කාරණාව ක්‍රියාත්මක කළාද කියලා. අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා මේ තුන මේවා ක්‍රියාත්මක කළාද කියලා අහනවා. පින්නතනි මොනවද මේ අහන දේවල්? අපි කියමු දැන් මිගාර මාතු ප්‍රාසාදය හදද්දි කියලා නැහුවේ. ඒ කියන්නේ ගයක් හදද්දිනේ. දැන් අපිත් ගයක් හදනවා. අපි ඉස්සරලම මොකද්ද කරන්නේ? සැලසුම් කරලා අපි සැලස්මක් අඳිනවා. අපි කියන්නේ ප්ලෑන් එක හදනවා කියලා. ගේ හදන්නේ මෙන්න මේ විදිහටයි කියලා සැලස්ම හදා ගන්නවා. ඊට පස්සේ සුදුසු කෙනෙකුගෙන් ඒ සැලැස්ම අනුමත කරගන්නවා. මේක හොඳයි කියලා. ඊට පස්සේ අපි බිමක් තෝරනවා, මෙතන තමයි හදන්නේ. ඊට පස්සේ අපි හදන්න ඕන තැන බිම් සකස් කරනවා. හෙලක් නම් ගොඩ කරනවා, කඳු නම් තුනී කරනවා, බිම සකස් කරනවා. අවශ්‍ය බාහිර බඩු බාහිරාදිය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගන්නවා. අන්න එහෙම අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ක්‍රියාවක් මේ මිගාර මාතු ප්‍රාසාදයේ හදන කාලේ තිබුණද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවට උත්තර දෙනවා, ඔව් කියලා. මේ අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා කියන එක අපේ ජීවිතයේ හැම කටයුත්තකම දීම වගේ තියෙනවනේ. ගෙයක් හදනකොටත් එහෙමයි. ළමයෙකුට උගන්වනකොටත් එයාටත් ඒ අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න ඒ වාගේ මූලික අඩිතාලමක් තියෙනවා. යුද්ධ භටයෙක් පුහුණු කරනකොට, හැබැයි යුද භටයෙක් බවට පත් කරන්න
එයාට මුලින් ක්‍රමානුකූලව ලබලා දෙන පුහුණුවක් තියෙනවා. අපි සමහර රැකියාව වලට යන්න කලින් පුහුණු වීම වලට යනවා. ඉතින් මේවා තමයි මේ කියන්නේ. ඉතින් මේ විදිහට බොහෝ දේවල් වලට මේ අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ප්‍රතිපදා අනුපූර්ව ක්‍රියා නැත්නම් අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා කියන දේවල් තියෙනවා. ආන් ඒ අනුව මොග්ගල්ලාන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට කියනවා ගෞතමයන් වහන්සේ අපට කෙනෙක් ගණකයෙක් කරන්න ලැබුණොත් අපිට තවත් කෙනෙක් ගණකයෙක් කරන්න ලැබුණොත් අපි එයාට මුලින්ම උගන්වනවා එකේ ඒවා. එක කියන්නේ මොකද්ද? එකේ ඒවා මොනවද? ඊළඟට දෙකේ ඒවා, තුනේ ඒවා, හතරේ ඒවා, දහයේ ඒවා, පහළවේ ඒවා, සීයේ ඒවා, දාහේ ඒවා, දහදාහේ ඒවා, ලක්ෂේ ඒවා. මෙන්න මේ විදිහට මේ ගණන් මිනුම් පිළිබඳව ඔහුට පූර්ණ අවබෝධයක් ලබලා දෙනවා. ගණකේ කරන්න මේ විදිහට අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. මේ බ්‍රාහ්මණය අපේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මිගාර මාතු ප්‍රාසාදයේ හදන්න එහෙම ක්‍රමවේදයක් තිබුණා නම් මේ ශාසනෙත් එහෙම ක්‍රමවේදයක් තියෙනවද? ප්‍රාසාදයේ හදන්නත් ක්‍රමවේදයක් තිබුණා නම් අපේ ශාසනයේ අපි තුලත් මේ වාගේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා නම් ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ නිවන් හොයාගෙන යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ආන් එහෙම අනුපූර ක්‍රියාවක්, අනුපූර ශික්ෂාවක්, අනුපූර ප්‍රතිපදාවක් තියෙනවද කියලා අහනවා. මේ ශාසනයේ නිවනට යන පිළිවෙලක් තියෙනවද කියලා තමයි මේ අහන්නේ කෙටියෙන් කිව්වොත්. එතකොට අපි බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට සඳහන් කරනවා බ්‍රාහ්මණය මේ ශාසනෙත් එහෙම පිළිවෙලක් තියෙනවා කියලා. එහෙම ප්‍රතිපදාවක් පණවන්න පුළුවන්ද කියලා අහපුවම පුළුවන් කියනවා. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට කියනවා මේ ශාසනයේ අනුපූර ශික්ෂාවක්, ඒ කියන්නේ කලින් හික්මිය යුතු ක්‍රමයක්. අනුපූර ශික්ෂාවක් කියන්නේ නිවන් දකින්න කලින්, නිවනට යන්න කලින් මුලින්ම හික්මින ක්‍රමයක් තියෙන්න ඕනේ. මේ හික්මීමනේ තියෙන්නේ ශාසනයේ. එනං මුලින්ම හික්මින ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා. ඊළඟට සඳහන් කරනවා අනුපූර්ව ක්‍රියාවක්, කලින් කළ යුතු ක්‍රියාවක්, කලින් පිළිපැදිය යුතු ප්‍රතිපදාවක් මේ ශාසනයේ තියෙනවා කියලා. පින්නතිනේ කොහොමද කියනවනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාන අශ්වයෝ දමනේ කරන්න දක්ෂ කෙනෙකුට මුලින්ම අශ්වෙක් ගෙනල්ලා දුන්නහම මේ අශ්ව දමකයා මුලින්ම කරන්නේ අශ්වයා දමනේ කරන්න නම් එයාට මුව වලරු දානවා. අපි දැකලා තියෙන අශ්වයාගේ මුඛයට අර වලල්ලක් වගේ දාලා තිනවනේ. එතකොට මේ මුව වලලු දාන එක තමයි ඉස්සරලම කරන්නේ. ඒක තමයි අතිශයම දක්ෂ අශ්ව දමකයාගේ ස්වභාවය. අශ්වයාට මුව වලලු පළඳින්න පුරුදු කරනවා. ඒ විදිහට තමයි එයා පටන් ගන්න ක්‍රමානුකූලව මෙයා හීලෑ අශ්වයෙක් බවට පත් කරගන්න. ඉන් පසුව තමයි එතනින් එහාට කළ යුතු දේවල් කරන්නේ. අන්න ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ තමන්ට දමනය කළ යුතු පුද්ගලයෙක් ලැබුණහම භාග්‍යතුන් වහන්සේත් කරන්නේ මුලින්ම ඒ පුද්ගලයාට ආමන්ත්‍රණය කරනවා. ඒ හිත්වං බික්කු කියලා ආමන්ත්‍රණය කරන මහණෙනි තොප මෙහි එන්න කියලා කතා කරනවා. ආන් එහෙම කතා කරලා සීලවාහූති මේ ශාසනයේ සීල සම්පන්න වෙන්න කියලා කියනවා. පාතිමොක්ක සංවර සංවතු විහෙරති ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් වාසය කරන්න කියලා කියනවා.
එතකොට පින්නතින මේ සූත්‍රයේ කියලා තියෙන ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒතර මේ ශාසනයට මුලින්ම කෙනෙක් එනවා නම් කොහොමද ශාසනයට එන්නේ? මේ ශාසනයේ කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? ඉස්සරලම තුනුරුවන් සරණ යන්න ඕනේ. බුදුන් සරණ යෑම තමයි බෞද්ධයෙක් බවට පත්වීම කියන්නේ. නිකම්ම බෞද්ධ වෙනවද? අම්මනම් බෞද්ධයි, තාත්තත් බෞද්ධයි, ඒ දෙන්නගේ දරුවෝ තමයි අපි. අම්මා තාත්තා දෙන්න බෞද්ධ වුණා කියලා පින්නතිනේ දරුවා බෞද්ධ වෙන්නේ නැහැ. එයා සම්මා දිට්ඨික පෞලක ඉපදිච්ච කෙනෙක් මිසක් ඔහු තාම බෞද්ධයෙක් නෙමෙයි. ඉතින් ඔහු බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? බුදුන් සරණ ගිය දවසට තමයි ඔහු බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. ජීවිතේ හිතන්න දේවල් නැද්ද අපෝ? ඒ කියන්නේ මමත් බුදුන් සරණ ගියාද කියලා ඉස්සෙල්ල තමන්ගෙන් අහලා බලන්න ඕනේ. බුදුන් සරණ යනවා කියන එක ඒ තරම් පහසු කාරණාවකුත් නෙමෙයි, ඒක ගොඩක් අමාරු කාරණාවක්. මම නම් කියන්නේ මේ ජීවිතේ කරන්න තියෙන අමාරුම වැඩේ බුදුන් සරණ යන එක. ඒක රහත් වෙනවට වඩා අමාරුයි. ඒ රහත් වෙනවට වඩා අමාරුයි කියලා කියන්නේ, රහත් වෙනවා කියන එක ලේසි කියලා නෙමෙයි මම කියන්නේ. කෙනෙක් රහත් වෙන්නේ බුදුන් සරණ ගියාට පස්සේ. තිසරණ මත පිහිටන්නේ නැතුව කොයි තරම් උත්සාහ කළත් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නේ නැහැ. ඒක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකේ පළවෙනි ශ්‍රමණයත් මේ ශාසනයමයි, අන්තිම ශ්‍රමණයත් මේ ශාසනයමයි කියලා. ඒ කියන්නේ මේ බුදු දහම හැර මේ ලෝකේ තව ඕන තරම් ආගම් තියෙනවා. ඒ කිසිම ආගමක සමාජිකත්වයේ දරමින් ඒ කිසිම පුජ්‍යලයකට සංසාරයෙන් මිදෙන්න බෑ කියන එක භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදයක්. තව සමහර සූත්‍රවල මේවට කරුණු භාග්‍යතුන් වහන්සේ අති දීර්ඝව පැහැදිලි කරලා තියෙනවා. යම් කෙනෙක් මේ සංසාරයෙන් මිදුන නම් ඒ මේ නිර්මල ශාසනය එක්ක විතරමයි. අන් ඒක නිසා කෙනෙක් සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔහු මුලින්ම බෞද්ධයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒතර බෞද්ධයෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ තෙරුවන් සරණ යනවා කියන එකයි. පින්නතුනි, තෙරුවන් සරණ යනවා කියන එකෙත් තුනක්ම වෙච්චහමත් කෙනෙකුට ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්නේ. බුදුන් සරණ යන්න කියලා කියන්නේ යමෙක් බුදුන් සරණ ගියා නම් භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙනවත් එක්කම දහම් සඟුන් නිකම්ම සරණ යනවා. එහෙනම් බුදුන් සරණ ගියා නම් ඊතුරු කාරණා දෙක නිකම්ම සරණ යනවා. ඒතර ඇයි බුදුන් සරණ යන්න එච්චර අමාරු? බුදුරජාණන් වහන්සේ ගැන සැක උපදිනවා. කෙනෙක් සෝවාන් වෙන්න නම් නැති කළ යුතු සංයෝජන කීයක් ගැන අපි කතා කරනවද? සංයෝජන තුනයි. ඒකේ මුලින්ම තියෙනවා සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විතිකිච්ඡා. මෙන්න මේ විතිකිච්ඡාව කියන්නේ සැකයට. මොනව පිළිබඳව සැකයේද? කෙටියෙන් මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ බුද්ධාදී අටතැන පිළිබඳව සැකය කියලා. බුද්ධාදී අටතැන කියලා කියහම භාග්‍යතුන් වහන්සේ ධර්ම රත්නේ, සංඝ රත්නේ මුලින්ම තියෙනවා. තවත් කාරණා පහක් තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ ගැන තාමත් කෙනෙකුට යම් සැකයක් තියෙනවා නම්, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව සැකයක් තියෙනවා කියන්නේත් භාග්‍යතුන් වහන්සේ ගැන සැකයි කියන එකමයි.
ආර්ය මහා සංඝයා සැක කරනවා නම් ඊත් භාග්‍යතුන් වහන්සේ පිළිබඳවත් ඒ සැකේ පැතිරිලා යනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේව අබමල් රේණුවකින්වත් සැක නොකර පිළිගන්න අපිට පුළුවන්ද කියන ප්‍රශ්නේ ඉස්සෙල්ලා අහලා බලන්න ඕනේ. නිකංම ඇහුවොත් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවද කියලා කෙනෙක් බොහොම ලේසි උත්තරයක් දෙනවා, ඔව් පිළිගන්නවා කියලා. කරුණු කාරණා දක්වලා ඇහුවොත් මේකත් පිළිගන්න පුළුවන්ද, මේකත් පිළිගන්න පුළුවන්ද, උන්වහන්සේ සම්බන්ධයෙන් මේ කාරණාවත් පිළිගන්න පුළුවන්ද කියලා ඇහුවොත් සමහර වෙලාවට අපි නිහඬ වෙන්න ඉඩ තියෙනවා. බොහෝ දිනාට සරුවඥතා ඥානය ගැන සැකයි. වර්තමානයේ නම් අන්තර්ජාලයේ ඕන තරම් සරුවඥතා ඥානය පිළිබඳව සැකමතු කරලා විවේචන පහල කරනවා. පහුගිය දවස්වලත් මම දැක්කා එහෙම කියලා තියෙනවා ඇතැම් අය. භාග්‍යතුන් වහන්සේ සමහර කරුණු දන්නේ නැහැ. නමුත් ඊට පෙර හිටපු බ්‍රාහ්මණවරු ලියාපු පොත්වල තිබිච්ච කරුණු තමයි මේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඉතින් බොහොම බය නැතුව එහෙම කියනවා. කපිල නම් භික්ෂුව අවීචිර ගියේ මොකක් නිසාද? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ හැමදාම පෝය කරන්න ගියාම පෝය ගියේ ඇතුලේ සාකච්ඡා කරන්නේ ප්‍රතිමෝක්ෂේනි. ඉතින් අද සාකච්ඡා කරන ප්‍රතිමෝක්ෂයයි හෙට කතා කරන ප්‍රතිමෝක්ෂයයි දෙකක් නෙමෙයිනේ. මේ ත්‍රිපිටකයේ හැමදාම එකක්නේ. තව પરම්පරා කෝටි ගාණක් ගියත් මේ ත්‍රිපිටකය වෙනස් වෙනවා නම් ඒක හරියන්නේ නැහැනේ. ඉතින් එහෙනම් මේ ධහම වෙනස් වෙන්නේ නැහැනේ. ඉතින් අද කතා කරන ප්‍රතිමෝක්ෂකෙම තමයි හෙටත් කතා කරන්න වෙන්නේ. ඉතින් මේ කපිල භික්ෂුව හරි ශ්‍රද්ධාවන්තයි. පස්සේ දැනුමෙන් සන්නද්ධ වුණාට පස්සේ මානයක් තියෙනවා තමන් ගොඩක් දන්නවා කියලා. අන් ඒ නිසා හැමදාම ඕකමනි කියවන්නේ කියලා වගේ වචනයක් කියලා නැගිටලා යනවා පොයි. ආන් එහෙම ධර්මයට කරපු නින්දාවට තමයි අවීචී උපදින්නේ. පස්සේ කාලේ අවීචීන් මිදිලා ගංගාවේ මාළුවෙක් බවට පත් වෙනවා. තන්නේ ක්‍රම රං කඳක් වාගේ යසෝජ කියන දීවරයගේ දීවර නායකයාගේ කණ්ඩායමේ දැලට තමයි යහු වෙන්නේ. මෙහෙම මාළු දැකලා නැහෙනි කවදාවත්. එඳ තීරණය කළා මේක විශේෂ මාළුවෙක් රජ්ජුරුවන්ට පෙන්වන්න ඕනේ කියලා. රජ්ජුරුවන්ට පෙන්වහම රජ්ජුරුව කියනවා අරන් යන් බුදුරජාණන් වහන්සේ ගාවට කියලා. නැව පිටින්මයි ගෙනියන්නේ. බුදුරජාණන් වහන්සේට කතා කරලා කාරණාව කියහම භාග්‍යතුන් වහන්සේ මාළුවා දැක්ක ගමන් අඳුරනවා. අඳුරලා භාග්‍යතුන් වහන්සේ අහනවා කපිලේ ගොඩක් කාලයකට පස්සේ නේද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට උත්තර දෙන්න කටහරිනවා. කටහරිනකොට මුළු පලාතම දුර්ගන්ධයෙන් පිරීලා යනවා. කාලයක් පැවිදි වෙලා ශ්‍රද්ධාවෙන් ශාසනයේ වාසය කළා. හොඳට බණ දහනුත් කීවා. නමුත් තමන් පිටකයේ පිළිබඳ දැනුමින් සන්නද්ධ වෙනකොට තමන්ගේ අදහස් එකතු කර කර කියන්න ගත්තා. ධර්මයට නිඳා කළා. කාලයක් හොඳින් හිටපු නිසා තමයි කායික සංවරයේ හොඳ හින්දා අච්චර ලස්සනට ඉපදිලා තියෙන්නේ. නමුත් මේ මුඛයෙන්ම තමයි ධර්මයට නිඳා කළේ පලාතම දුර්ගන්ධයි කටාරිනකොට. ඉතින් භාග්‍යතුන් වහන්සේ අහනවා කපිල ගොඩක් කාලයකට පස්සේ නේද, කොහේ ඉඳලා ආවේ කපිල කියලා අහනවා. ස්වාමිනී අවීචියේ ඉඳලා කියලා කියනවා. කපිල කොහෙද යන්නේ ආයි කියලා අහනවා. ආයිත් යන්නේ අවීචියටමයි කියලා. ඒ අවීචියේ තියෙන දුක කොයි තරම්ද? නමුත් මොනවා කළත් යන්න තියෙන්නේ අවීචියට. නැව් බඳේම හිස ගහගෙන ගහගෙන මැරිලා ආපහු අවීචිය උපදිනවා. දහමට විරුද්ධ වචනයක් කියපුවා. ඉතින් මම කියන්නේ ඒකයි, මේ කාලෙත් භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානයට අභියෝග කරන්න ලෑස්ති වෙච්ච අවාසනාවන්තයෝ ඉන්නවා. එහෙනම් සර්වඥතා ඥානය වර්තමානයේ සමහරුන්ට පිළිගන්න බෑ.
महापुरुष लक्षण पिलिगंड बह शरीर वर्ण पिलिगंड बह काय प्रमाण पिलिगंड बह शरीर शक्ति पिलिगंड बह मेन मेवा नोएक देवल पिलिबंद बुद्ध रश्मिय पिलिगंड नह बागित नहसेट पुण्यवंत उपकार पिलिगंड लैस्तने सिनह वेवी विवेचने बंदुंकर समार कर मंकी एक वचने अकेला अरविधि हेट नंग इतनी हेट अभी कथाकंड तेरी पिनती अभी ममे कई अभी बागित हसे पिलिगंडवा की वट खरुण पेन्नलाहुत मेकत् पिलिगंड पुलुहंद केला अन्न एतकोट अपिटम सेकई एहेम वेन्न पुलुहंद केला मन नितर केन कारणावक शरीर शक्तिये मिनिस्सु कोटि दहदाहक शक्तिये पियवि शरीरे तियेनवा केला कियहम केनेकुट विश्वास करन्न पुलुहंद सेक उपदवनवा एहेम वेन्न पुलुहंद केला ए सेकय दुरु करगन्न मूलाश्रयक तोरतुरु होयागनेन्नोने एहेम शक्तियत् लबेन्न पुलुहंद केला ए मूलाश्रोसे होयनकोट तेरेनवा मे कियला तियेन विदिहट मे शक्तिय कवदावस सेकने केला धर्मेम्म होयन्नोने सेक एति वेनकोट धर्मेम्म होयला तमन निवेरदि करन्नोने तमंगे मतये मत इंदला मेक नम पिलिगन्नवन पिलिगन्ने नै कियला तवत् पिरिस वलट कियन्न यनवट वडा तमंगेक होयन्नोने तन दन्नायगेन अहन्नोने अन्न एहेम बागितुन वहन्से संबंधव किसिमम कारणावक पिलिबंधव अल्प मात्र सकेयक मातुल उपदवन्ने नहे ए सम्मा संबुद्रजानन वहन्से हबेविम्म सम्मा संबुद्धाई ए महापुरुष रतने मम सरण यनो केला एक सितिं तीरने करबु दवसक वितराई बुदुन सरण गियबु केनेक बवट पत्तेन्न पुलुवन वेन्ने अन्न एदाट तमयि मटत् बौद्धेक बोट पत्तेन्न वेन्नी पिनतुनि ए बौद्धकम लबीम मत् सतर अपायेन मिदेन्न हेतुवक् महासमय सूत्रिय गेन कियला तियेनवा इदिन तिसरणक् तियेनवनम् पन्सिलुत् तियेनवनम् ईट वडा उसस् इदिन मे तिसरण पन्सिल वल इंदला तमा मे अनुपूर्व प्रतिपदाव पटन् गन्ने एवन बागितुन हसि मेतन संधान करनवा ए हित्वं भिक्कु तोप मेहि एव महने शीलवा होति शील संवरे हसीरेन्द पातिमोक्क संवर संगुतो विहरति प्रातिमोक्ष संवर शीलें वासय करन्न किला संधान करनवा एनम मे शासने निवन मगे अनुपूर्व शिक्षावे मूल तमाई मे कथा करन्न हदन्ने एमन पिन्नतिनि धर्म देशनावट तीन काले निमा वेला तीन निसा गणक मोग्गल्लान नम उतुम सूत्र देशनावि निवन मगे अनुपूर्व प्रतिपदाव पेहदिलि करन देशनावि फलवेनि धर्म देशनावि दायकत्वे धर्मिं मे सदहति पिन्नतुन ए महा कुशल कर्मे अत्पत् करगन्नवा दहम मुतु यल देशना मालावि ईलंग देशनावे हटियेट मे सूत्रे एतने इंदला बागितुन वहसे मनोद कियला तियेन्ने किन करुणु अपि साकच्छा करमु देशना मालाव नितर आहन निसा अपिट पिलिवलटे करुणु गोनु करगंड पुलुवन वेनवा मेवेनी वटिना धर्म देशना दिनपता श्रवणे किरीमट अपगे यूट्यूब चैनले सब्सक्राइब कोट बेल सलकुन क्लिक करन्न ओब सैमट सम्मा संबुदु सरणम्।